පීඩනය වැඩි කිරීමෙන් පදාර්ථය පරිමාව අඩු කිරීම සම්පීඩනය ලෙස හැඳින්වේ. එනම් පීඩනයක් යොදලා පරිමාව අඩු කරන්න පුළුවන් වෙන්නේ කුතේ වායුවකට. ඉතින් ඈතින් ඈතින් තියෙන උංග මේ විදිහට පහළට තල්ලු කරලා එක තැනකට ගේන්න පුළුවන්නේ. දැන් මේ සම්පීඩනය කියන එක අපිට නිතර ඇහෙන වචනයක්. මොකද්ද මේ සම්පීඩනය කියලා කියන්නේ? මේ බලන්න. පීඩනය වැඩි කිරීමෙන් පදාර්ථයේ පරිමාව අඩු කිරීම සම්පීඩනය ලෙස හැඳින්වේ. පීඩනය වැඩි කරලා, ඒ කියන්නේ ප්‍රෙෂර් එකක් දාලා, ඒ කියන්නේ සරල භාෂාවෙන් කිව්වොත් එහෙම තෙරපලා අපි පරිමාව අඩු කර ගන්නවා. අවකාශය ගන්නා ඉඩ ප්‍රමාණය අඩු කර ගන්නවා. ඉතින් ඔකට කියනවා පීඩනය කියලා. පීඩනය කියලා. දැන් මෙහෙම හිතන්නකෝ යා. ඔන්න තියෙනවා ඝන පදාර්ථයක්. මොකද්ද මෙන්න තියෙනවා ගඩොලක්. හරි, ගඩොලක් තියෙනවා. දැන් අපිට පුළුවන් ද මේ ගඩොල මේ විදිහට තෙරපලා, එහෙම නැත්නම් මෙතනින් පීඩනයක් යොදලා පහළට මෙයා ගන්න අවකාශය ගන්න ඉඩ ප්‍රමාණය අඩු කරගන්න. ඒ කියන්නේ මේකට හානියක් සිද්ධ වෙන්නේ නැතු. හරි, මේකට හැඩයට මොකටවත් හානියක් සිද්ධ වෙන්නේ නැතු. මේක අපිට හැඩයට නෙමෙයි, මේකට හානියක් සිද්ධ වෙන්නේ නැතුම් මේක තෙරපන්න පුළුවන් බෑනේ. මේක කොතනින් හරි කඩාගෙන යනවා. ඒ කියන්නේ සම්පීඩනය කරන්න බෑ. ඝන පදාර්ථයක් සම්පීඩනය කරන්න බෑ. ද්‍රව පදාර්ථයක් ගන්න. ඔයා හිතන්න ඔයාට අම්මා දුන්න බීම වීදුරුවක්. මෙන්න තියෙනවා බීම වීදුරුව. කට කපලා තියෙනවා. හරි, උඩටම තියෙනවා. ඔයාට පුළුවන් ද මේක අතින් පහලට තෙරපලා, ඒ කියන්නේ පීඩනයක් යොදලා වීදුරුවෙන් භාගයක් කරන්න මේක බීලා නම් පුළුවන් සර්. බීලා නෙමෙයි, බොන් නැතුව මේක මේ බීම ටික පහළට ගේනවා, මේ ගාන්ට ගේනවා. ගෙනෙන්න කියනවා මේ බලන්නකො මට හම්බුනේ මෙච්චරයිනේ තව ටිකක් දාන්න කියලා කියනවා. එහෙම කියන්න පුළුවන් බෑ. එහෙනම් අන්න ද්‍රව පදාර්ථය සම්පීඩනය කරන්න පුළුවන්ද? බෑ. ඊළඟට වායු පදාර්ථය. හරි, වායු පදාර්ථය. ඔයා හිතන්නකො මෙහෙම මොකද්ද? මට ඒක ඇඳ ගන්න පුළුවන් වෙයිද දන්නේ. හරි, අපි හිතමු මෙහෙම පිස්ටන් එකක් තියෙනවා කියලා. හරි, කොහොම එකක් තියෙනවා. හරි, මෙන්න මේ සිරින්ජයක් කියලා හිතන්නකො. දැන් මේකේ මොනවද නැහැ. හරි, මේකේ ඇතුලේ මොනවද නැහැ, මේ ටිකේ මොනවද නැහැ කියලා හිතන්න. දැන් මෙතනින් තද කරනවා, පහළට තද කරනවා. තද කරනකොට මේක ගේන්න පුළුවන් නේ මේ ගාන්ට ඉතින්. දැන් මෙතනින් වහලා මෙතන ඇඟිල්ල තියලා වහලා, හරි, සිලින්ජේ ඇඟිල්ල තියලා මෙතන වහලා, අපි මේක මේ පැත්තෙන් මේ පිස්ටන් එක තද කරනවා පහළට. ඒ කියන්නේ පීඩනයක් යදනවා. එතකොට දැන් මොකද්ද වෙන්නේ? ඉස්සල්ලා අවකාශය ගත්ත පරිමාව මෙච්චරයි. මෙච්චරක් පරිමාව ගත්තා. දැන් මේ ටික. දැන් මොකද්ද කරේ? පීඩනය යොදලා පරිමාව අඩු කරා. අපිට එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක උඩරිම ගානට ගේන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සෙල්ලා මෙච්චරක් තිබ්බ පරිමාව දැන් තියෙන පරිමාව මේ ගාන. මේ චූටි ප්‍රමාණය. එහෙනම් අන්න පීඩනයක් යොදලා පරිමාව අඩු කරන්න පුළුවන් එකම අවස්ථාවයි තියෙන්නේ. ඒ තමයි වායු. හරි? එහෙනම් පීඩනයක් යොදලා පරිමාව අඩු කරන්න පුළුවන් වෙන්නේ පුතේ වායුවකට විතරයි. එහෙනම් වෙන අදහසක් ගත්තොත් සම්පීඩනය කරන්න පුළුවන් පදාර්ථයේ වායු අවස්ථාව පමණයි. සම්පීඩනය කරන්න පුළුවන් වෙන්නේ. හොඳට මතක තියාගන්න. දැන් ඇයි කියන එකත් ඔයාට තේරෙන්න ඕන. ඇයි පුතේ මේ කියංශු ලස්සන්ට ළඟින් නියමට මේ ඇහිරලා තියෙනවනේ. හොඳට පැක් වෙලා තියෙන. එතකොටනේ ළඟින් හොඳට පැක් වෙලා තියෙනවා, ලස්සන්ට තියෙනවා. හරි, මේකේ අංශු එකමත එක ලිස්සලා යන්න පුළුවන් විදිහට නේ තියෙන්නේ. හරි, එකක් තෙරපනකොට අනිත් පැත්තෙන් ඌ ආයෙ ලිස්සලා අනිත් පැත්තට පනිනවා. හරි, මේකේ නම් එහෙම නෑ. ඈතින් තියෙන්නේ මේ. ඕනෝම ඈතින් තියෙනවා. ඉතින් ඈතින් තියෙන උංග මේ විදිහට පහළට තල්ලු කරලා එක තැනකට ගේන්න පුළුවන්නේ. එතකොට පරිමාව අඩු කරන්න පුළුවන්නේ. එහෙනම් මේ අංශු තියෙන විදිහ නිසා තමයි ඝනයකුයි ද්‍රවයකුයි සම්පීඩනය කරන්න බැරි වෙන්නේ, වායුවක් සම්පීඩනය කරන්න පුළුවන් වෙන්නේ.